constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. අමතුමා අපි දැක්කා ඊයේ රාත්‍රියේදී ජනාධිපතිතුමාගේ නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් තිබෙනවා. එතෙන්දී මොකක් හරි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පණින කට්ටිය නවත්තා ගැනීමේ මෙහෙයුමක් ගැන කතා කරාද? නෑ අපි කතා කරා ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන, පළාත් සභා මැතිවරණය ගැන, ඒ වගේම 2020 පාර්ලිමේන්තු මැතිවරණය, 2021 ජනාධිපතිවරණය, අපේ ශාඛා සමිති සංව ප්‍රතිසංවිධානයේ තරුණ සංවිධාන. ඉතින් අපි බොහෝ විට හැමදාම හම් වෙනවා. ඒ කියන්නේ පයින් කට්ටිය පිළිබඳව මොකක් කතා කරේ නැද්ද? කවුරුත් පයින්නේ නැහැ, කොහෙට පයින්නද? වෙනසක් සිදු වෙන එකක් නැහැ. ඒ කියන්නේ ඒ අනුව ප්‍රධාන පක්ෂ දෙකකට එකතු වෙලා රට හදන්න උත්සාහ කරන, රට හදන්න ඒවයි ඒ ගමනේදී යම් යම් දේශපාලන හැලහැප්පීමුත් අපි අතර පවා වෙනවා. ඉතින් මේ සියලු දෙනා උත්සාහ කරන්නේ රටේ තනි පක්ෂයකට කරන්න බැරි දේවල් ටික ප්‍රධාන පක්ෂ දෙකකට එකතුලා කරන්න. CID එක වක්‍රාකාර වහන්න සූදානමක් වෙනවා කියලා. දැන් ආණ්ඩුවේ කට්ටියක වැරදි තමයි හොයන් ඉතුරු වෙලා තියෙන්නේ. ඒක දැන් හොයාවි කියන බයට මේක වහන්න යනවා කියලා ඒගොල්ලෝ චෝදනා කරනවා. ඉතාමත් පැහැදිලිව ආණ්ඩුවාගේ හොරකම් ටිකත් හොයන්න ඕනේ. ස්වාමින්වහන්සේලා තරහ කරන මේ ආණ්ඩුවේ ඉදිරි ගමනක් තියෙනවා. ස්වාමින්වහන්සේලාත් කිසිම තරහක් නැහැ. ස්වාමින්වහන්සේලා රජ කාලේ ඉඳන්, රාජාණ්ඩු කාලේ ඉඳන් රජුරුත්ක බොහොම කිට්ටුවෙන් හිටියා, ළඟින් හිටියා, උපදෙස් දුන්නා, අවවාද කරා. මං හිතන්නේ මහා සංඝරත්නයේ සිළුම දෙනා මේ ආණ්ඩුවත් එක්ක ඉන්නවා. ඔබතුමාලා ඒ හැබැයි ඉස්සර රජවරු හාමුදුරුවන්ට දුන්න හැරෙන්න ගත්තේ නැහැ. ඒ වුණාට මේ ආණ්ඩුව චෝදනා කරන්නේ හාමුදුරුවන්ගේ දේවල් කඩා වඩා ගන්න හදනවා, කැටවලට සීල් තියනවා. ඒ මහා සංඝරත්නයම සහ මහා භාරකාරතුමාගෙන් ඇහුවනම් හොඳයි. මේ සමහර විහාරස්ථානවල පින් කැටේ අයිති වෙලා තියෙන්නේ මහා භාරකාරතුමාට. මේක මේ පික් පොකට් ගැහිමක් නෙමෙයි මේක.